පහුගිය කාලය තුළ අපි ඉතාමත්ම වැදගත් ජනග්‍රහණ රාශියක් පත් කරගත්තා. විශේෂයෙන්ම IMF සංවිධානය විසින් අපේ දෙවන සමාලෝචනය සාර්ථකවනිම කිරීම පිළිබඳව ඔවුන්ගේ ප්‍රසාදය පළ කරලා තුන්වන වාඩිකය අපිට නිකුත් කරනු ලැබුවා. එකෙන් අපිට අදහස් කරන්නේ පහුගිය ටිකේදී අපි IMF එකට යන්න පටන් ගත්තේ 2022 අප්‍රේල් මාසේ. පළවෙනි වාරිකය අපිට හම්බුනේ මාර්තු මාසේ 2023. ඉන් පසුව අපි ඔවුන් එකඟ වෙච්ච වැඩපිළිවෙල මීට පෙර සාපේක්ෂව ඉතාමත්ම නිවැරදිව කළමනාකරණය කරනවා කියන එක තමයි අදහස් වෙන්නේ ඔවුන් ඊළඟ වාරිකය අපිට මුදාහැරීම තුළින්. ඒ සම්පූර්ණ ක්‍රියාපටිපාටි අපි තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් වෙයි දීර්ඝකාලීනව රටේ ආර්ථිකය ගොඩනගලා ආර්ථිකය නැවත නොවැටෙන තැනකට ගෙන එන්න. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. තවදුරටත් කියන්නට පුළුවන් විදේශීය ණය කළමනාකරණය කර ගැනීම සහ ප්‍රතිව්‍යුහගත කර ගැනීමත් ඉතාමත්ම උච්ච අවස්ථාවකට පැමිණ සිටිනවා. විදේශීය රටවල් ඔෆිෂියල් ක්‍රෙඩිටර්ස්ලා කියලා කියනවා ණය කළමනාකරණය කිරීම පිළිබඳව එකඟතාවය තයික්මනින් අත්සන් කර ගැනීමට හැකි වේ යයි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම විදේශීය බැඳුම් කර අයිතිකාරයන් එක්ක කරපු සාකච්ඡාවලදී ප්‍රතිඵල ඉතාමත්ම ධනාත්මකයි. එහිත් අවසානයක් ඉතා ඉක්මනින්ම ළඟා කර ගැනීමට හැකි වේ යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.